බලාපොරොත්තු රාශියක් ඇති කරගෙන තිබෙනවා. ඒ නිසා මේ කාර්යයන්නේ වගකීම ඉෂ්ට කරන්නට තමුන් වහන්සේලා සෑම දිනකටම සියලු ආකාරයෙන් අවශ්‍ය ධෛර්යය, ශක්තිය, දැනුම, අවබෝධය, අධ්‍යක්ීම් තිබෙන බව අපි කවුරුත් දන්නවා. ඒ වගේම ගරු අමාත්‍යතුමාලට දැනුම් දෙන්නට ඕනේ. අගමැතිතුමාත් මමත් අපි සාකච්ඡා කරලා තිබෙනවා. දැන් පසුගිය අපි මාස 6ක තාවකාලික දිනසියේ ආණ්ඩුව පිහිටපු වෙලාවේ අපි ඒ වෙලාවේ අමාත්‍ය මණ්ඩලය පත් කරගෙන රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල ආයතනවල සභාපතිවරු අධ්‍යක්ෂ මණ්ඩල පත් කර ගැනීම සම්බන්ධයෙන් අපි පොදු වැඩපිළිවෙළක ඒ වෙලාවේ සිටියේ නැහැ. අමාත්‍යවරුන්ට ඒ විදිහට කටයුතු කිරීම ඊටකට ලබා දුන්නා. නමුත් අගමැතිතුමාත් මමත් අපි ප්‍රධාන වශයෙන් පොදු කොමිටියක් පත් කරලා බලාපොරොත්තු වෙනවා ලබන සතියේ සිට රාජ්‍ය ආයතන පත් කරන පත්ති සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සම්බන්ධයෙන් ඒවාට සුදුසුකම් තිබෙන ඒ තනතුරු දැරීමට සුදුසු හැකියාවන් තිබෙන විශේෂයෙන් මේ තනතුරට අවශ්‍ය ගුණාත්මකභාවය ප්‍රමිතිය තිබෙන පුද්ගලයන් ඒ සඳහා තෝරාපත් කර ගැනීමට කරුණු අමාත්‍යතුමාලට විශේෂයෙන් දැනුම් දෙන්නට ඕනේ. තමුන්නාසලා අයිති අමාත්‍යාංශවලට අයත් ආයතන වලදී ප්‍රධානී පත්කිරීමේදී අගමැතිතුමාත් මමත් පත් කරන ඒ පොදු කොමිටියේ නිර්දේශ මත තමයි පත්කිරීමට පුළුවන්කම ලැබෙන්නේ. කරු අමාත්‍යතුමාලට පුළුවන් තමුන්නාසලාගේ තිබෙන ඉල්ලීම් ඒ කොමිටියට ඉදිරිපත් කරන්නට. එතකොට ඒ කොමිටියට ඉදිරිපත් කරපුවම අමාත්‍යතුමාලාගේ ඉල්ලීම් ආයේ කොමිටිය විසින් ඒවා සැලකිල්ලට අරගෙන ඉන් බාහිර වෙනත් අය ඉන්නවා නම් ඒක සාකච්ඡා කරලා වඩාත්ම සුදුසු පුද්ගලයන් ඒ ආයතන සඳහා පත් කිරීමට තමුන්නාසලාගේ එකඟත්වයක් මත කටයුතු කරනවා කියන එක විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. ඒ නිසා මේ අවස්ථාවේදී අද ඉතාම වැදගත් සුභවාදී අවස්ථාවක් තමුන්නාසලා අපි මේ පත් කරගත් අමාත්‍ය මණ්ඩලය අපි එකඟතාවයක් ඇති කරගෙන තිබෙනවා අවුරුදු දෙකක් මේ විදිහට එකට කටයුතු කරන්නට. ඉන් බාහිරව ගත්තාම අගමැතිතුමාත් මමත් අපි අවුරුදු පහක ආණ්ඩුවක් සඳහා මුල පුරලා මේ කටයුතු කරන්නේ. ඒ නිසා වසර පහක් ගත වෙනකන් තමුන්නාසලා දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පාර්ලිමේන්තු විශ්වාස වෙන පුළුවන්කමක් නැහැ. අවුරුදු හතරමාරක් යනකම් බෑ කියලා කියන්නේ අවුරුදු පහම තමයි. ඒ නිසා මේ තිබෙන පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩලයෙන්ම තමා අපිට ඉදිරි අවුරුදු පහක කාල සීමාව කටයුතු කිරීමට පුළුවන්කම ලැබෙන්නේ. අපි අවුරුදු දෙකක අධ්‍යක්ෂින් පාවිච්චි කරමින් ඉදිරියට යන විට අවුරුදු දෙකක් ඉලක්ක කරගෙන මේ අවුරුදු දෙක තුළ අපි ඇති කරගන්න එකඟතාවයන් සහ පොදු ප්‍රතිපත්ති සහ බලාපොරොත්තු වන අරමුණු ඉටු කර ගැනීමේදී මම හිතන්නේ අපිට පුළුවන් වෙයි අවුරුදු දෙක ගත වුණාට පස්සේ එතනින් එහාට අපි කුමන ආකාරයකට කටයුතු කරන්න කියන එක එදාට තීරණය කරන්න. ඒ නිසා වසර දෙක කාලයක් සඳහා මේ ඇති කරගත්ත සම්මුති සංධානය ඉතාම සාර්ථක දේශපාලන ගමනක් සමග අපේ රටේ අනාගතය අපේ රටේ ජනතාව වෙනුවෙන් ඉතාමත්ම සුභවාදී වූ වැඩදායී ඵලදායී වැඩකටසක් කරන්නට අගමැතිතුමා ප්‍රමුඛ තමුන්නාන්සේලා අපි සෑම කෙනෙකුටම සියලු ආකාරයෙන් එකතු වෙනවා මා විශ්වාස කරනවා. ඒ නිසා අවසාන වශයෙන් සියලු දෙනාටම මම සුභ පැතමි, ආශිර්වාද කරමි. පොදු මහජනතාව අපගේ තමායේ බලාපොරොත්තු සහ විශ්වාසය ඉටු කිරීම සඳහා අපි සෑම කෙනෙක්ම අපේ හෘද සාක්ෂියට එකඟව ජනතාවට සහ රටේ කළ සේවාවන් ඉටු කරන්නට අදිෂ්ඨාන ශීලීව කැපවීමෙන් කියන ගෞරවණීය ඉල්ලීමක් ඉල්ලා සිටිමින් සියලු දෙනාට ස්තුතිවන්ත වෙමි. මගේ වචන සුවඳ අවසන් කරමි.